දැන් මේ මොහොතේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකවන්ගේ නම් ටික බලුවයින් පස්සේ මේ හැම අපේක්ෂකයෙක්ම එක අරමුණක් එක කඳවුරක් තුල ඉඳගෙන කටයුතු කරපු කණ්ඩායමක් අනිත් පැයෙන් බැලුවම ඊයේ දවසේ තීන්දුව කරනවා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ඔවුන්ගේ අපේක්ෂකයෙක් දානවා කියලා ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් තියෙනවද රනිල් වික්‍රමසිංහ මෙතනට ගෙනල්ලා මේ කරපු විවසනය ඔවුන්ට කුමන ආකාරයකින්ද අපේක්ෂකයෙක් දාලා මගහරවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක නිසා මේ සියල්ල එක නාට්‍ය කොටස් බවට පත් වෙනකොට ඒකට එරෙහිව පහුගිය අවුරුදු දෙකහමාර තුන ඇතුළත එක කඳවුරක් විදිහට හිටපු මේ රටේ වාම ජාතිකවාදී දේශපේමී කඳවුර එකට එකතු වෙ යුතු මොහොතක් මේක අපි සර්වජන බලය හැටියට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළවෙනි කෙටුම්පත ඉලි දක්වලා තියෙනවා වැඩපිළිවෙළ උපාය මාර්ගික වැඩපිළිවෙළ දෙවෙනි කෙටුම්පත තව නොබෝ දිනකින් අපි ඉලි දක්වන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා ඒ වගේම ලබන මාසේ 4 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වන අපේ නියෝජිත මහසමුළුවකදී අපේ අපේක්ෂකයා සහ ඒ අනිකුත් කරුණු අනාවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා විධායක සභාව විසින් නිර්දේශ කරලා නියෝජිත සමුළුව විසින් අනුමත කරන ඕනෑම අපේක්ෂකයෙකුට ඕනෑම ස්ථාවරයකට අපේ සහයෝගය අනිවාර්යෙන් ලබා දෙනවා